වැඩක් නෑනේ ඉතින්. මාසයක් තිස්සේ මෙච්චර දේවල් කතා කරලත් ආ කවුද කියලා මන් දන්නේ නෑනේ කසුන්. දැකලත් නෑනේ. ඔයාගේ හදවත ලස්සනයි කියලා හිතෙනවා. ඇයි දන්නවද? ඔයා වංකයි. ඔයාට මාව බලන්න ඕනද? හැබැයි මම උඩ ෂර්ට් එකක් දාලා නෑ. ඔයා හොස්ටල් රූම් එකේ දින්නේ? නෑ. පඩිවිල්. එහෙනම් ඉතින් වීඩියෝ කෝල් කරන්නකෝ. කටහලින් හිතපු කෙනා නෙවෙයි නේද? මන් රූපයක් හිතුවේ නෑ කසන්. රූප කියන්නේ වෙනස් වෙන දෙයක් නේ. හෙලෝ. වීඩියෝ කෝල්ලක් ගන්න බෑද? අම්මා ඉන්නවා. අද අම්මා කලින් ආවනේ. ඔයාට බඩක් පෙන්වන්න ගන්න කිව්වේ. මේ මට බඩක් පෙන්වන්න ඉස්සෙල්ලා මට කියන්න. ඇයි මම දවස් දෙකක් TikTok ගාව නැත්තේ කියලා? අපෝ පොලිසියෙන් අපිට නෙළුව නෙළිල්ලක් ආයෙ නැති වෙන්න. එක රලාමි කෙනෙක් මට වඩාගෙන ගහලා බිමට දාලා කොළපත් පැද්දුවා. මොකද උනේ කියන්නකෝ. මං කියන්නේද? ඔයා TikTok එන්න. අම්මා හිතන්නේ දුරම TikTok බලනවා කියලානේ. අර රටේ ඉන්න මල්ලා වගේකුත් මට කතා කරනවනේ. පිට රටේ ඉන්න මලිලත් එක්ක කතා කරාම අවුලන්නේ. මාත් එක්ක කතා කරද්දි තමයි අවුල නේද? මම මෝඩ කොල්ලෙක් අනේ. එන්නකෝ TikTok. ගොඩක් දෙදෙනාද ඔයාලට? මට වඩා ඔයාට රිදෙනවා වගේ නේ. මොකක් කරන්න කියලාද පොලිසියෙන් ගැව්වේ? ඡන්දයිතිය දෙන්න කියලා කියන්නේ ගිහින්. අපේ ශිෂ්‍ය ව්‍යාපාරේ ඒකට පාගමනක් ගියා. ඉතින් ඒක හරිම අසාධාරණයි නේ. ඇයි ගානකම් බලන් හිටියේ? උගල දුවන්නේ පය. අපි ගුටි ගෑවේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ. අපි ගුටි ගාපු නිසා ඒක නිවුස් එකක් වෙනවා. ඉතින් හවසට මිනිස්සු ඇවිල්ලා නිවුස් බලනවා. සමහරු අපිට බැන බැන නිවුස් බලනවා. සමහරු අපිට හොඳ කී කී නිවුස් බලනවා. කොහොම හරි ඒ අතරේ අපි ආණ්ඩුවට ඡන්දෙ තියන්න කියලා බල කරලා මිනිසුන්ව පොළඹවනවා. මට නම් තේරෙන්නේ නැහැ. ඒත් ඉතින් ආණ්ඩුවට සල්ලි නැත්තම් කොහොමද ඡන්දයක් තියන්නේ? ඔයාට හිතෙන්නේ නැද්ද ඒක අසාධාරණයි කියලා? එහෙනම් ඉතින් ඕනම දූෂිතයෙකුට සල්ලි නෑ කියලා මුළු ජීවිත කාලයම බලේ ඉන්න පුළුවන්. එයාලට අනිත් හැමදේම කරන්න ඉතින් සල්ලි තියෙනවනේ නේද? ඒ 1931 දී ඩොනමෝර් කියන පණතෙන් අපිට අයිති වෙච්ච අයිතියක් මේ උදුරු ගන්න හදන්නේ. ඔයාට තේරෙනවද මං කියන දේ? තේරෙනවා. ඒත් රටේ ආර්ථිකය කඩාවැටිච්ච වෙලාවක අපි ඡන්දයක් ගැන නොහිතා ඒගොල්ලන්ට මේ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ නේද?
ආර්ථිකේ කඩයන වැටුනේ කාගේ වැඩ නිසාද? මේක අපේ අයිතියක් අපු. අපි සටන් කරන්න ඕනේ අයිතිය. රජවරු ලස්සන අතීත කතාවලට විතරයි. ඒ කතාවල ඇත්ත යථාර්ථයට ගියාම හැම රජෙක්ම ජනතාවගේ නිදහස සීමා කරලා පාලනය කරපු එඬරේ. අපි යන්න ඕනේ ඉස්සරහට මිසක් පස්සට නෙවෙයි අපු. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ. ඔයා වගේ ලස්සන ළමයින්ට මේ දේවල් තේරෙන්නේ නැහැ තමයි. ඉන්න. මං තේරුම් කරන්න. මේ නැති කරන්නේ ඡන්දේ නෙවෙයි අපු. මේ නැති කරන්නේ මිනිස්සුන්ගේ අයිතිය. ඔයා කැමතිද? ඔයාට අයිති දෙයක්. ඔයාට ඕනම දෙයක්. ඒකෙන් ඔයාට ගොඩක් දේවල් ලැබෙන දෙයක් නැති වෙනවට. හා? නෑ. එහෙනම් මුලින්ම මාව බලන්න එන්න. ඊට පස්සේ ඡන්දේ අයිති වෙනුවෙන් සටන් කරන්න. ඒක ඔයාගෙත් අයිතියක්. හෙටවත් එනවද මාව බලන්න? අනේ බෑසුදු. මාව තේරුම් ගන්නකෝ. මං එනව දවසක ඔයාව බලලා යන්න. හැබැයි දැම්ම නෙමෙයි. ඔයාට කවුරු හරි ඇතිේන. මට එන්නේ ඔයා තමයි ඉතින්. තියෙනවා. පරිස්සමෙන් ඉන්න. ඉක්මනට හොඳ වෙන්න. කොම්පැනි දීපු වචන කියව කිව නටන බෝනික්කෝ නෙමෙයි. බෝනික්කෝ නෙමෙයි. මිනිස්සු. මිනිස්සු. ඔයා නම් මහ පිස්සු කෙල්ලේ. මං හිතුවේ නෑ මට ගහපු එකට වට මේ තරම් රිදෙයි කියලා.